Hi Pawan, ආදරණීය දුවේ පුතේ, ඔන්න ඉතින් අපි අදත් සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනය රිවිෂන් පාඩම් මාලාවට සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් පුතාලා දුවලා හිතනවා ඇති ටික දවසකින් මොකද ටීචර් පේන්න හිටියේ නැත්තේ කියලා නේද? ඇත්තටම මේ අපි ඕගොල්ලෝ ඔය වගේම දරුවොත් එක්කනේ නිතරම ගැවසෙන්නේ නේද? මේ එක්සෑම් දවස් හරීම කාර්යබහුලයි. ඉතින් මං හිතනවා ඕගොල්ලත් මේ වෙනකොට අවසාන විභාගවලට ටර්ම් ටෙස්ට් වලට මූණ දෙමින් සිටිනවා කියලා. ඊට පස්සේ පාසල් මට්ටමින්, කොට්ටාෂ මට්ටමින්, කලාප මට්ටමින් නැත්තම් පළාත් මට්ටමින් මේ වෙනකොට පේපර්ස් බෙදා හැරලා ඔයගොල්ලෝ ලියලා මේ වෙනකොට ලකුණුත් ඇවිල්ලා ඇති. මට හිතෙනවා ගොඩක් අයට මේ වෙලාවේ ලකුණු 20 වගේම ආපු අය බහුතරයක් ඇති කියලා මට හිතෙනවා. දැන් කවුරුත් අහන එකක් නැද අපේ විෂය නොදන්න කෙනෙක් නම් මේකට පුදුම වෙයි. කොහොමද ළමයෙක්ට ලකුණු 20ක් එන්න පුළුවන්ද කියලා. දැන් ලකුණු 80 90 ආපු ළම පුතාල දුවලගේ පන්තිවල ඇති ලකුණු 20 30 තියෙන අය ඉන්නව නේද? ඉන්නව, අනිවාර්යෙන් ඉන්නවා. මොකද මේ හැමතැනම සමස්තයේම එකම නියෝජනයක් යන්නේ. කියන්නේ හැම පාසලෙම එකයි තත්ත්වේ. සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනය කියන්නේ ටිකක් අමාරු විෂයක්. කවුරු කොහොම කිව්වත් මේක මේ තාර්කිකව මුහුණ නොදුන්නොත් මේක මහා අමුතු විෂයක්. ඉතින් මේක රසවත් තමයි. නමුත් මේ තර්කය හරියට ගැට ගහගන්න බැරි වුණොත් ලකුණු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි ටාගට් වලට යන්න ඕන කියලා කියන්නේ ඒක. ඉතින් ඒ නිසා ලකුණු 20ක් ආවේ කියලා කලබල වෙන්න එපා, 30ක් ආවේ කියලා කලබල වෙන්න එපා, ලකුණු 40න් අඩුවයි කලබල වෙන්න එපා. මේ කාලේ ඇති හොඳටම මේ අරමුණ දිනා ගන්න. ඔයගොල්ලෝ මේ වෙනකොට නිකන් අපේක්ෂා භංගත්වයට පත් වෙලා ඇති. මම දන්නවා අන්තිම ටර්ම් ටෙස්ට් වලදී ලකුණු හම්බෙලා සමහර දරුවෝ විභාග වලට ගියෙත් නෑ නේද? ගියේ නෑ නේද? ගියේ නෑ. ගොඩක් අය ගියේ නෑ විභාගෙට. ඒක නරක වැඩක්. අන්තිමට පාසලෙන් මූණ දෙන්න වෙන විභාගෙට යන්න ඕනේ. ටර්ම් ටෙස්ට් එකට සහභාගී වෙන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ ඒ ඇගීම තමන්ට ඉතාම වැදගත්. තමන්ට අඩුම ගානේ ලකුණු 20ක් ආවත් අපි දන්නවනේ කොහොමද ඉතින් ලකුණු 10 20 වැඩි කරගන්නේ කියලා. ඒක නිසා පුතාලා දැන් මං හිතනවා තව විභාගයක් ලෑස්ති. කලාප මට්ටමින්, කොට්ටාෂ මට්ටමින් තව එක්සෑම් එකක් ජනවාරි වලට කලින් තියේ. ඒක නිසා ඒකට අනිවාර්යෙන් මූණ දෙන්න අපි ටාගට් කරලා ප්‍රශ්න ටිකක් කරනවානේ. අපි ඒවත් එක්ක සහ ඔයගොල්ලන්ට ටීචර්ස් ගයිඩ් අරගෙන නේද ගුරු මාර්ග උපදේශ අරගෙන මේ වෙනකොට ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් මම අද ඔයගොල්ලන්ට ලෑස්ති කරගත්ත ප්‍රශ්නයක්. හැබැයි මේක 12 ශ්‍රේණියට අයිති එකක්. බය වෙන්න එපා, මම 13 ශ්‍රේණියෙත් ඒව කරනවා. ඔයගොල්ලෝ විභාගයට යන්න කලින් මම ප්‍රශ්න ටිකක් කරනවා. මම තෝරගත්ත 3 වෙනි පාඩමට අයිතිම ප්‍රශ්නයක්. ඔබ පෞද්ගලික වත්විඳි අතත්ති සංනිවේදන අවස්ථාවක ලක්ෂණ විස්තර කරන්න උදාහරණ සහිතව. ඔබ පෞද්ගලික අත්විඳි අතත් සන්නිවේදන අවස්ථාවක. දැන් අතත් සන්නිවේදනය කියන එක මම මගේම තියරි පාඩම් මාලාවේ මම මගේ වීඩියෝ එකක මම අතත් සන්නිවේදන වර්ගය යටතේ අතත් සන්නිවේදනය කතා කළා. මම ඒක ආයෙ රිපීට් කරන්නේ නැහැ. මම මේ ප්‍රශ්නෙට අදාළ ටික විතරයි කතා කරන්නේ. එතකොට පුතේ දුවේ, එතකොට ඒකේ කිව්ව අතත් සන්නිවේදනය කියලා කියන්නේ තත්ත්ව නොවන, කියන්නේ මවන ලද සන්නිවේදනය කියලා කියන්නේ කොටින්ම පරිගණක ය මැදිහත් වෙච්ච සන්නිවේදන වර්ගයට කියනවා අතත් සන්නිවේදනය කියලා. කියන්නේ පරිගණකේ හා අන්තර්ජාලය තමයි මේකේ ප්‍රධාන සංරචකය වෙන්නේ. අන්තර්ජාලය කැටි කරගත් සන්නිවේදනයට අපි කියනවා සන්නිවේදන වර්ගයට අතත් සන්නිවේදනය කියලා. එතකොට අතත් සන්නිවේදන අවස්ථා, අතත් සන්නිවේදන විදි කීපයක් ඕගලන්ට මම එතනදිත් කිව්වා. ඊමේල් යැවීම, සමාජ ජාල වෙබ් අඩවි පරිශීලනය, වීඩියෝ සම්මන්ත්‍රණ වලට සහභාගී වීම, මාර්ගගත කතා බහ නේද, වීඩියෝ ඇමතුම්, මෙන්න මේ දේවල් තමයි අතත් සන්නිවේදනයට අයිති වෙන කොටින්ම අන්තර්ජාලය පදනම් කරගත් සංරචනය කරගත් සන්නිවේදනය. එතකොට ඕගොල්ලන් අහනවා දරුවනේ, ඔබ පෞද්ගලික වත්විඳි අතත් සන්නිවේදන අවස්ථාවක ලක්ෂණ වාසි නෙවෙයි යන්නේ ලක්ෂණ. එතකොට ඔගොල්ලන්ට තියෙනවා ඔය 3 වෙනි පාඩමේ අතත් සන්නිවේදනයේ වාසි අහලා තියෙනවා. අඩුපිරිමය, කාර්යක්ෂමතාවය, ලෝකේ ඕනෑම තැනක සිට පහසෙන් සම්බන්ධ වීමට හැකිවීම, මේවා. ඒ වගේම ඔයාලා මම ඒ වීඩියෝ එක කළේ නැහැ. ඇත්තටම 4 වෙනි පාඩමේ තියෙනවා නව මාධ්‍ය. අර තියෙන සාම්ප්‍රදායික මාධ්‍ය, ජනමාධ්‍ය, නව මාධ්‍ය, සමාජ මාධ්‍ය කියලා පාඩමක් 4 වෙනි පාඩම 12 ශ්‍රේණිය. ඒක තියෙනවා නව මාධ්‍යවල ලක්ෂණ කියලා ලක්ෂණ 7ක් පුතාලට මතක ඇති. ඒක තියෙනවා අංකිතකරණය, ජාලගතකරණය, දත්ත සංචිතය, වේගවත් සංදේශකරණය, අධිපාඨනීයත්වය, ඒ වගේ කරුණු ටිකක් තියෙනවා නව මාධ්‍ය ලක්ෂණ කියලා. දැන් ඒව ලියන්න
බැහැ. නමුත් මේ අතත්ති සංවේදනයේ වාසි ලක්ෂණයි කැටි කරගත් උත්තරයකට ඕගොල්ලෝ එන්න ඕනේ. කියන්නේ පෞද්ගලික ඔය අතත්ති සංවේදනයේ යෙදිච්ච අවස්ථාවක දැන් හිතන්නකො, දැන් පුතාලා මේ වීඩියෝ එක මම එක රෙකෝඩ් කරාන් පස්සේ ඕගොල්ලෝ මේ වීඩියෝ එක අත්විඳින අවස්ථාව තියෙනවනේ. අන්නේ අවස්ථාව හිතාගෙන තමයි ඔයාලා උත්තරේ ලියන්නේ. ඔයාලා අතත්ති සංවේදනයේ YouTube එකෙන් පාඩම් මාලාවක් අහනකොට ඒකේ ඔයා දැක්ක ලක්ෂණි වාසිම නෙවෙයි ලක්ෂණේ. ඒක කොහොමද? ඒක ඉතයික්මන්ද? ඒක දත් සංචිතයක් තියෙනවද? ඒක අධිපාඨණියත්වයක්, ඒ කියන්නේ පටිතේකින් පටිතේක ළඟා වීම, يعني එහෙම තියෙනවද? මෙන්න මේවත් ලියන්න ඕනේ, ලක්ෂණත් ලියන්න ඕනේ, වාසිත් ලියන්න ඕනේ. මේක කලවම් කරගත්ත එකක් වෙන්න ඕනේ. ඊට පස්සේ මං හිතමු ඕගොල්ලෝ ලියන ඉන්නව මුහුණු පොතේ, නැත්නම් ඕගොල්ලෝ ඉන්න වෙබ් WhatsApp මගින් තව කාට හරි පණිවිඩයක් යවන වෙලාවේ ඔයා ඒකේ අත්විඳ වාසිය, කොටින්ම මේ වාසිය ඔයගොල්ලෝ ගන්න ඕනේ පොතේ. අනිත් සංනිවේදන වර්ගවලට සාපේක්ෂව සංසන්දනය කර කර තමයි ගන්න ඕනේ කියලා කියන්නේ. එහෙම සංසන්දනය කරන්න ඕනේ. නමුත් දැන් ජන සංනිවේදනයේ, අන්තර් පුජ්‍යල සංනිවේදනයේ, අන්තර්වාර්ති, මහජන හරි මොකක් හරි එකක් කම්පයා කර කර තියන්නේ, සංසන්දනය කර කර ඔයාලා ඒකේ විශේෂත්වයක් දැක්කනම්, දැන් ඔයා මේ යාළුවෙක්ට සමාජ ජාලාවකින් මෙසේජ් එකක් යවන එක, ඔයා ලියුමක් යවන එකට සාපේක්ෂව ඔයා ඒකේ අත්විඳ වෙනස්කම, අන්න එක තමයි ලක්ෂණය කියලා ගන්න වෙන්නේ. තේරෙනවද? අන්න එතකොට එහෙම ලක්ෂණ ටිකක් තමයි මේ කැටි කරගන්න ඕනේ. ඒතර මං එහෙම ලක්ෂණ අද ලකුණු 12කට මම කතා කරන්නේ. නමුත් 16ක් වෙන මං තව කරුණක් නිකන් කියලා දෙනවා. මේක ලකුණු විනාඩි 12කින්වත් ලියන්න ඕනේ ඕගොල්ලෝ. විනාඩි 12කින් ඕගොල්ලෝ ලියන්න ඕනේ ලකුණු වචන 600 700ක්වත් ලියන්න ඕනේ. වචන 700ක්වත් ලියවෙන්න ඕනේ. වාති 700ක් 750ක්වත් ලියවෙන්න ඕනේ. කියන්නේ එකකට 200ක් ගන්න තියන්නකෝ, එකට 150ක් ගන්න තියන්නකෝ, නේද? ඒ එහෙම තිබ්බොත් ඔයා වචන 650ක් 700කට යන්න ඕනේ. එතකොට එහෙම එහෙම හොයාගත්ත කරුණු, මම ගලපගත්ත කරුණු ටික ක්ෂණික බව, අන්තර් ක්‍රියාකාරීත්වය, අන්තර් ක්‍රියාකාරීත්වය පහසෙන් සම්බන්ධ කළ හැකිවීම, ඒ කියන්නේ ලක්ෂණයි වාසිය දෙක මැද්දෙන් මම තෝරගත්ත ලක්ෂණ ටිකක් තමයි ගන්නේ. අධිපාඨණීයත්වය ඔන්නෝම කරුණු ටිකක් මම ගත්තා. මම පළවෙනි එක කියන්න. එහෙනම් අතත් සන්නේ දැන් පුතාලට මං කියවන්නේ සමහර ගුරු පුතුමාන්ලා තුමියන්ලා කියනවා කියලා හැඳින්වීමක් ලියන්න කියලා. ඔන්න ඔයාලට හැඳින්වීමක් ලියන්න පුළුවන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. කෙලිම මාතෘකාවට යන්නේ නැතුව ඕනනම් පොඩි ඡේද කියලා යන්න. අතත් සන්නිවේදනයේ යනු නේද? පරිගණකය හා අන්තර්ජාලයේ මුසු වූ සන්නිවේදනයයි. එය විද්‍යුත් තැපෑල, කියන්නේ ඊමේල්, මාර්ගගත කතා බහ, සමාජ ජාල, වෙබ් බඩවි, වීඩියෝ සම්මන්ත්‍රණ ආදී මගින් සිදු කරන්නේ අතත්ත්ව සංනිවේදනයයි. එය මවන ලද සංනිවේදනයයි නිර්වචනය කරනු ලැබේ. නේද? අනිකුත් සංවේදන වර්ගවලට සාපේක්ෂව එහි ඇති විශේෂ වෙනස්කම් වන්නේ අන්තර්ජාලයේ ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වීමයි. ඔන්න ඔය වගේ පොඩි හැඳින්වීමක් ලියන්න. ඇත්තට මේ හැඳින්වීම වටිනවා. මොකද මේ වගේ ප්‍රශ්නවල සමහරවිට හැඳින්වීම අවශ්‍යයි. මොකද එතකොට ලේසි වායක කියලානේ. එතකොට බලන ගුරුවරයා දන්නෝ යා මේක දන්නවා කියලා. එහෙනම් ඒක ලියලා ඊට පස්සේ දරුව මම පළවෙනි කරුණ විදිහට හොයාගත්ත පුතේ ලියාගත්තේ ක්ෂණික වීම කියලා කියන්නේ. හරිද? අතත්ත්ව සංනිවේදනයේ ක්ෂණික බව තමයි මම ඊට පස්සේ ප්‍රශ්නය විදිහට ගත්තේ. එතකොට පුතාලා මෙන්න මෙහෙම ලියනවා. මෙන්න මේ විදිහට අපි ගමුකෝ. අතත්‍ය ඉස්සලම ලියනවා මාතෘකාව ක්ෂණික වීම. ඒක තමයි ඔයා දකින, ඔයා පෞද්ගලික අත්විඳි ප්‍රධානම ලක්ෂණය. අතත්‍ය සංනිවේදනයේ මූලික ලක්ෂණයක් වන්නේ ක්ෂණික වීමයි. අංකිත හෙවත් ඩිජිටල් තාක්ෂණය පදනම් කරගන්නා බැවින් මෙම ක්ෂණික බව අත්විඳීමට හැකිවේ. මෙය වේගවත් සංදේශකරණය ලෙසද හැඳින්වේ. මීට පෙර අතීතයේදී නම් සහ සාමාන්‍ය පණිවිඩ හුවමාරුවේදී ලිපි මාර්ගයේ, දූතයෙකු මාර්ගයෙන් හුවමාරු කරගත් පණිවිඩයක් සජීවීව ඒ මොහොතේම ඕනෑම ස්ථානයක සිටින පුජ්‍යලයෙකු සමග හුවමාරු කර ගැනීමේ හැකියාව මේ නිසාම හැකි වී තිබේ. මේ හේතුව නිසාම ලෝකයේ කුඩා ගම්මානයක් බවට පරිවර්තනය වී තිබේ. විශ්ව ගම්මාන සංකල්පය නිර්මාණය වී ඇත්තේද මෙම ක්ෂණික බව හේතුවෙනි. මෙම අතත් සංනිවේදනයේ මෙම ක්ෂණික බවට බලපාන ප්‍රධානම හේතුව නම් ඉතා අධිවේගී අන්තර්ජාල පහසුකම් අත්විඳීමට හැකිවීමයි. ඒ එනම් මේ වන විට 2G 3G නේද ජෙනරේෂන් විදිහට අපි ආවේ. 2G 3G 4G ඉක්මවා 5G, ඒ කියන්නේ පස්වෙනි පරම්පරාව දක්වා අන්තර්ජාල වේගය සංවර්ධනය වී තිබීම
මීට හේතුවයි. බොහෝ දුරට ෆයිබර් ඔප්ටික් කේබල් හරහා වයිෆයි කලාප, ඊට පස්සේ CDMA දුරකථන මාර්ග, අධිවේගී අන්තර්ජාල කලාප, ඊට අමතරව ස්මාර්ට් දුරකථන තාක්ෂණය, ටච් ස්ක්‍රීන් තාක්ෂණය, ඒකෙන් 3G කාලේ ඉඳලා මෙන්න මේ හේතුව නිසා කඩිනම් අන්තර්ජාල වේග සේවාවන් සැපීමට බොහෝ දුරකථන සමාගම් තාක්ෂණික සමාගම් කටයුතු කොට තිබේ. ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධව කටයුතු කරන්නේ, මූලිකව කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කියලා ඔයගලන්ට තවදුරටත් ලියන්න පුළුවන්. එවැනි තාක්ෂණික ආයතන සහ තාක්ෂණික නියෝජිත ආයතන හරහා අන්තර්ජාල වේගය තවදුරටත් පුළුල් වෙමින් පැවතීම අතත් සංනිවේදනයේ ක්ෂණික බවට හේතු වී තිබේ. මේ අනුව භූගෝලීය සීමා, දේශ සීමා ඉක්මවා සංනිවේදනය, අතත් සංනිවේදනය ක්‍රියාත්මක වෙමින් පවතී. මේ නිසා ලෝකයේ දේශපාලන සම්බන්ධතා, ආර්ථික සම්බන්ධතා, සමාජීය සම්බන්ධතා, ඥාති සම්බන්ධතා වර්ධනය වන තත්ත්වයක් උද්ගත වී තිබේ. උදාහරණයක් ගතහොත් මේ වෙන විට ලෝකයේ වෙනත් කලාපයක, වෙනත් මහද්දීපයක සිදුවන භූමිකම්පාවක් අසුරු සැනින් අන්තර්ජාලයට අදාළ ප්‍රවෘත්තිය මුදාහැරීමට හැකි අතර එය සමස්ත ලෝකයේ පුරාම ඉතා ක්ෂණිකව පැතිර යන බවක් දක්නට ලැබේ. එය අන්තර්ජාලයේ ක්ෂණික බව හේතුවෙනි. දැන් ඔයාලගෙන් අහන්න, ඔයාත් විඳි අවස්ථාවක් නේද? ටෝවර් ලියන්න පුළුවන් සමාජ ජාලා මගින් එතෙර සිටින පියාට, එතෙර සිටින අපි හිතමුක ඇමෙරිකාවේ සිටින පියාට ක්ෂණිකව තමා පිළිබඳ තමාගේ විභාග ප්‍රතිඵල දැන්වීමට අවශ්‍ය නම් වහා සමාජ ජාලාවන් ඔස්සේ මැසෙන්ජර් ඇමතුමක්, වට්ස්ඇප් ඇමතුමක් ලබා ගනිමින් පියාට පණිවිඩය ලබා දීමට මට හැකි විය. ක්ෂණික බව නිසා අපි හිතමුකෝ මෙහෙම වාට කියන්න පුළුවන්, හදිස්සි ඒ වෙලාවේ අන්තර්ජාල වේගය සිග්නල් නැත්තම් මෙම අවස්ථාව මදකට පසු කිරීමට සිදුවේ. නැවතත් සිග්නල් නේද, නැවතත් සිග්නල් ප්‍රමාණය වැඩි වූ විට අන්තර්ජාල සේවාව නැවතත් නිසියාකාර ක්‍රියාත්මක වන විට නැවත පියාට ඇමතීමට හැකියාව තිබේ. එසේනම් අත්ත්‍ය සංනිවේදනයේ මෙම වේගවත් බවට ප්‍රධානම හේතුව අධිවේගී අන්තර්ජාල සේවාවන් ක්‍රියාත්මක වීමය. දැන් 4G ඉක්මවා 5G වෙනකන් දැන් ඇවිල්ලානේ තියෙන්නේ. ඒක නිසා අපිට ටට්ටක් ගාලා නේද, අපිට ටට්ටක් ගාලා බලන්න. දැන් 3G එහෙම හරියට වැඩ කරන්නේ නැහැ පුතේ. දැන් ඔයගොල්ලෝ හොඳට දන්නවා මේ ඔයගොල්ලෝ මේ પરම්පරාවේ දරුවනේ, තාක්ෂණ પરම්පරාවේ දරුවනේ. ඔයගොල්ලන්ට එන 3G වෙනකොට පොඩ්ඩක් ස්ලෝ වෙන. 4G හොඳයි. 4G එකේ කණුවක් බහිනකොට පොඩ්ඩක් අවුල්. එහෙනම් මේ ෂණික බව, අත්‍යන්ත සංවේදනයේ ෂණික බව ඉතාම වැදගත්. ඔයාලා මේක ලස්සනට ලියන්න පුළුවන්. ඊට පස්සේ මම තෝරගත්ත දරුවනේ අන්තර්ක්‍රියාකාරීත්වය කියන එක. අන්තර්ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ පුතේ ද්විමාර්ගික සංනිවේදනයට. ඒ කියන්නේ මම ඔයාලට හැමදාම කියන කටපාඩනුත් ඇති දැන් මේකට. ඒ කියන්නේ සංනිවේදකයාගේ පණිවිඩයට ග්‍රාහකයා මගින් ලබා දෙන ප්‍රතිචාර හා ප්‍රතිපෝෂණ ආයමය දෙනවා. මෙහිම ඒ කියන්නේ සංනිවේදන හා ග්‍රාහක භූමිකා හුවමාරු වෙමින් කරන එක. ඒ කියන්නේ ප්‍රතිචාර හා ප්‍රතිපෝෂණය හොඳින් ක්‍රියාත්මක වෙන එක. ඒක තමයි ද්විමාර්ගික සංනිවේදනය කියලා කියන්නේ. එතකොට ඒක අපි අතත් සංනිවේදනයේ කියනවා අන්තර්ක්‍රියාකාරීත්වය ඇතිවීම කියලා. ඔන්න එතකොට දැන් මම ලියනවා අන්තර්ක්‍රියාකාරීත්වය අත්විඳීමට හැකිවීම දෙවෙනි උත්තරේ. මේ තවදුරටත් පැහැදිලි කරන්නේ නම් සංනිවේදකයා විසින් ග්‍රාහකයා වෙත එවන ලද පණිවිඩයට ග්‍රාහකයා විසින් සංනිවේදකයා වෙතම ලබා දෙන ප්‍රතිචාරය අන්තර්ක්‍රියාකාරීත්වය නම් වේ. සංනිවේදනයේ සඳහා යොදා ගන්නා ස්මාර්ට් ජංගම දුරකථන, ටැබ් යන්ත්‍ර, ලැප්ටොප් පරිගණක යන්ත්‍ර හේතු කොටගෙන අන්තර්ක්‍රියාකාරීත්වය ඉතා කඩිනමින් සිදුවේ. මෙම ප්‍රතිචාර දැක්වීම ලයික් ඩිස්ලයික් නේද, අර තියෙන යටින් තියෙන ඕගලන් ප්‍රතිචාර දක්වන ලයික් ඩිස්ලයික් කමෙන්ට් ෂෙයා ස්ටිකර් ඉමෝජි සබ්ස්ක්‍රයිබ් තරු ලබා දීම, මේ ආකාරයෙන් අන්තර්ක්‍රියාකාරීත්වය ෂෙයා කිරීම, මේ ආකාරයෙන් අන්තර්ක්‍රියාකාරීත්වය සිදු කළ හැකිය. දැන් ෂෙයා කරන එක නම් ඉතින් සංවේදකයාටම නෙවෙයි අනිත් පැත්තට, නමුත් අනිත් හැම එකම සංවේදකයාට බලපාන. මේ හේතු නිසා ලෝකයේ විවිධ නිර්මාණකරුවන් දේශපාලඥයන්ට සමාජ ක්‍රියාකරුවන්ට ක්ෂණිකව ප්‍රතිචාර හා ප්‍රතිපෝෂණය ලබා දීමට ඕනෑම පුජ්‍යලයකට හැකි වී තිබේ. ඒ අනුව ඔවුන් සමග සම්බන්ධතා තර කර ගැනීමටද
හැකියාව ලැබී තිබේ. මේ සඳහා අවශ්‍ය වන්නේ ඉලෙක්ට්‍රොනික් උපාංගයක් සහ ඉලෙක්ට්‍රොනික් උපාංගයක් සහ අන්තර්ජාල සේවාව පමණි. විශේෂයෙන්ම මහපටැංගිල්ලෙන් ටච් කිරීම වැනි ඉතා සරල ආකාරයෙන් අන්තර්ක්‍රියාකාරීත්වය ක්‍රියාත්මක කළ හැකි. උදාහරණයක් ලෙස මුහුණු පොත ඉන්ස්ටග්‍රෑම් ආදියේදී යෙදෙන්නන්ට තමාගේ මිතුරන්ගේ යහළුවන්ගේ උපන්දිනය හෝ විශේෂ සැමරුම් දින විශේෂයෙන් මතක තබාගත යුතු නොවේ. එය පරිශීලකයන්ට නිරන්තරවම තම හිතමිතුරන්ගේ විශේෂ දින නොටිෆිකේෂන් ආකාරයෙන් මතක් කරදීමක් සිදුවේ. එම නිසා සමාජ ජාල ක්‍රියාකාරීන්ට සිය අන්තර් ක්‍රියාකාරීත්වය පහසුවෙන් සිදු කිරීමට අවස්ථාව උදා වී ඇත. ඒ සඳහා අවශ්‍ය පහසුකම් එමෙන්ම එවැනි සැමරු ඒ නොටිෆිකේෂන් අනුව අදාළ මිතුරන්ට හිතවතුන්ට විශ්කිරීම සඳහා අමුතුවෙන් සුභ පැතුම් ටයිප් කිරීමද අවශ්‍ය නොවේ. එයද ඔවුන් විසින් සකස් කොට අප වෙත පිළිගන්නනු ලැබේ. අපට අවශ්‍ය වන්නේ ටච් කිරීම පමණි. දැන් බර්ත්ඩේ එකක් නම් අපිට යටින් එනවා නේද? හැපි බර්ත්ඩේ නේද? සෝ කියුට් ඔය තියෙන එක හැපි බර්ත්ඩේ සෝ කියුට් තරු ටික හාට් ටික දින අපිට ටච් කරන්න විතරයි තියෙන්නේ. අපේ ප්‍රතිචාරය යන අන්තර්ක්‍රියාකාරීත්වය යන අන්න ඒක තමයි මේ කියන්නේ. එතකොට එසේනම් අන්තර්ක්‍රියාකාරීත්වය සිදුවීම නිසා උන් අතර පහසුවෙන් සම්බන්ධතා තරවීම සිදුවේ. මේ අනුව ඉතා දීර්ඝ කාලීනව දුරස්ව සමය කියන්නේ ශාරීරිකව දුරස්ථව සිටින අයට වුවද ඉතා පහසුවෙන් ඒ නොදැනී යන තරමට පවා සමීප වීමට හැකියාව ලැබී තිබේ. ඒ ටික ප්‍රමාණවත් වෙනවා. ඊට පස්සේ ඔයාලා ලියන්න පුළුවන් පුතේ උදාහරණයක් ලෙස. අපි අර උදාහරණේ අපි ටිකක් දාමු. උදාහරණයක් දාන්න වෙනනේ. උදාහරණයක් ලෙස එතර සිටින පියාට, දැන් මං කෞද්දලික අත්විඳින එකනේ, එතර සිටින පියාට තමාගේ විභාග ප්‍රතිඵලය ඕ ලෙවල් හෝ ඒ ලෙවල් ප්‍රතිඵලය පෙන්වීමට අවශ්‍ය නම් ඒ මොහොතේම අදාළ විභාග සටහනේ ස්ක්‍රීන්ෂොට් එකක් ගෙන නැත්නම් ඡායාරූපයක් ගෙන සමාජ ජාල හරහා පියා වෙත යැවීමට හැකිව තිබේ. ඒ මොහොතේම පියාද එය දුටු බව සනාථ කරගෙන ඉමෝජි එකක්, ලයික් එකක්, ස්ටිකර් එකක් පමණක් වුව මාර්ගගත සංවාදයකට ප්‍රවේශ වීමට පවා පහසුකම් ලබයි. එහෙනම් එසේනම් පෙර දුරකථන ඇමතුමකට නොව තැපැල් මාර්ගයේ ලිපියකට ප්‍රතිචාර ලබා දීමට බොහෝ කලක් ගත වුවද අතත්‍ය සන්නිවේදනයේදී අදාළ ප්‍රතිචාරය දැක්වීමට එවෙලාවෙම හැකියාව තිබේ. එය මනා පහසුකමින් යුත් අන්තර් ක්‍රියාකාරීත්වයකි. මෙමගින් පුජ්‍යලයන් අතර සමීප බව ඉතා ඉක්මනට සිදුවීම දැකගත හැකිය. ඔන්න ඔය විදිහට දෙවෙනි ප්‍රශ්නටත් දෙවෙනි කොටසටත් උත්තරේ ගන්න පුළුවන්. ඒක ලකුණු හතරකට යන්න පුළුවන්. ඊට පස්සේ පුතේ ඊළඟට කියනවා, මම ඊළඟට තෝරගත්ත ප්‍රශ්නේ තමයි, ඊළඟට යොදාගත්ත කරුණ තමයි පහසුවෙන් සම්බන්ධ වීමට හැකිවීම. දැන් ඔයාලා හිතන්නකෝ, අපිට අපි ගොඩාක් ඈත ගමක ඉන්න අපේ ඥාති අපිට සමහරලාට එයාව පහසුවෙන් සම්බන්ධ කරගන්න බෑ. අපි ලියුම අපි ඊළඟ මාසේ ඔය අපේ ගෙදර එනවාද කියලා උත්තරේ ගන්නත් අපිට ලියුම යවල සති දෙකක්වත් යනවා නේද? ෆෝන් නම්බර් එකක් සමහරලාට නැති වෙන්න පුළුවන්. ෆෝන් එකකින් නම් ඇත්තට මේක කරන්න පුළුවන්. නමුත් වෙනත් විදිහකට අපිට මේක කරන්න බෑ. ඉස්සර එහෙම හරි අමාරු වුණා කරන්න. නමුත් අත්‍යන්ත සන්නිවේදනයේ නිසා අපිට මේ මොහොතේම නේද කතා කරගන්න, වීඩියෝ දාගෙන මේ කට්ටියක් එකතුලා කතා කරගන්න මේ ඔක්කොම කරගන්න පුළුවන්. ඒක විශේෂ ලක්ෂණ. එතකොට අපි දැන් අපි අත්ින් පෞද්ගලික අත්විඳියකත් එක්ක මේ කතා කරමු. ඔන්න දැන් පටන් ගන්නවා මම පහසුවෙන් සම්බන්ධ කළ හැකියි. අතත් සංනිවේදනයේ ප්‍රධානම වාසියක් වන්නේ පහසුවෙන් සම්බන්ධ විය හැකිවීමයි. එනම් අපට දුරස්ථව සිටින අයකු අන්තර්ජාලය ඔස්සේ මුණ ගැසීමට අවශ්‍ය නම් ඉතා පහසුවෙන් ඔහු හෝ ඇය එම ජාලය තුළ සිටී දැයි හඳුනාගත හැකිය. විශේෂයෙන්ම ඔහුගේ ප්‍රොෆයිල් එකට ගොස් ඔන්ලයින් සිටී දැයි දැක බලා ගැනීමේ හැකියාව ඇත. ඔෆ්ලයින් සිටී නම් එයද දැනගත හැකිය. ඔහු අවසානයේට ඔන්ලයින් සිටි වේලාවද නේද නිරීක්ෂණය කළ හැකිය. අපිට පෙන්වනවානේ ලාස්ට් නේද, ලාස්ට් සීන් ඩේට් කියලා නේද, සීන් ඩේට් එක රීඩ් කරපු ඩේට් එක, රීඩ් කරපු වෙලාව, ඩිලිවර් වෙච්ච වෙලාව, අපේ මැසේජ් එක, අපිට ඔක්කොම හොඳට පුළුවන් දැනගන්න. නිරීක්ෂණය කළ හැකිය.
අප ඔහු හෝ ඇය වෙත යවන පණිවිඩය ඔහු කියවුවාද ය දුටුවාද යන්න පවා තොරතුරු අප හට දැනගත හැකිය. එය පණිවිඩය දැන්න දැක සිටියදීත් ඔහුගෙන් ප්‍රතිචාරයක් නොමැතිනම් ඔහු හෝ ඇයගේ සම්බන්ධතා අපහා පවතින සම්බන්ධතාව පිළිබඳ යම් සැකයක් ඇතිකර ගැනීමට අපට හැකිය. එසේ නැතිනම් ඔහු කාර්ය බහුල යැයි හෝ නිශ්චය කර ගැනීමට අපට හැකියාව ඇත. එසේම දැ ඔගල හිතයි දැ මේ වචන ඉංග්‍රීසින්ද ලියන සිංහලද ලියන්න ඔෆ්ලයින් ඔන්ලයින් නේද ලාසින් ඩිලිව රීඩ් එව ලියන්න ඉංග්‍රිෂ්නින් කිසි ගැටලුවන්න එහම හොඳ නෑහෙම ගන්නන්න නහම සන්නිවේදනට එහෙම ගැටලුවන්න ඔයා ඒ යොදන ටර්ම් ටෙක්නිකල් වර් ඒවි දානකුත කිසි ගැටලුවන්න ඔෆ්ලයින් ඔන්ලයින් සිංහලෙන් ගලපනිගම් සහලට පැටලෙනන ඔෆ්ලයින් ඔන්ලයින් ඩිලිව රීඩ් ලාසීන් ලාසීන් ඒව දැනගත්තර ඒව ලිව්වට කමන්න නමුත් වෙනත් මාධ්‍ය තුළදී මේ පහසුකම අපට ලැබුණේ නැත. විශේෂයෙන්ම යමුකු හටා පිලිපියක් යවුවහොත් එම ලිපිය ලැබුණාද නැද්ද යන්න පවා අපට නිශ්චිතවම දැනගැනීමට හැකියාවක් නොවේ. රෙජිස්ටර් කලා නම් ඒ රෙජිස්ටර් රිසිට් එක හරි අපට ලැබෙනවා. නෝමල් පෝස්ට් එක ඇරියොත් අපි දන්නේ නැනේ ලියුම මගදී නැති වුණාද ඔය ඉස්සර ප්‍රේම සම්බන්ධතාවත් පවත්වනකොට මගදී ලියුම් හොරෙන් ගන්නවා. රටේ ඉඳලා එන ලියුම් එහෙම මගදී ගන්නවා තරහකාරයෝ එහෙම දැන් ඒව කරන්න බෑ අපි එයාටම තමයි යවන් නේද. අතීතයේ මිනිසුන් තම ඥාතීන් ජීවිත කාලය පුරාට මිය ගියාදයි නැද්දයි පවා දැන සිටියේ නැත. ඇතැම් දෙමෝපියන් තම දූ දරුවන් විවාහ කර දුන් පසු නැවත කිසිදා දැක්කේද ඔවුන්ගෙන් පණිවිඩයක් ලබා ගත්තේද නැත. නමුත් මේ වන විට අතද්‍ය සන්නිවේදනයේ පහසුව නිසා විදෙස්ගත ඥාතීන් පවා ඒ වෙලාවේම සම්බන්ධ කරගමන ඉතා සමීප සම්බන්ධතාව පවත්වා ගැනීමට හැකියාව ලැබී තිබේ. එතකොට උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් මුහුණු පොතේ සැරිසරන අවස්ථාවේ යම් මිතුරෙකු ඔන්ලයින් සිටින බව දැන් ඔන්ලයින් ඉන්නකොට රවුමෙන් පෙන්නවනේ නේද නිල්පාට රවුමකින් එහෙම ෆේස්බුක් එකේ මුහුණු පොතෙන් පෙන්නවා ඔන්ලයින් ඉන්නවාද කියලා අපිට දැනගන්න පුළුවන්. ඒවත් එහෙම ඉන්නේ නැහැ කියලා පෙන්වන්න ක්‍රමවේද දන්න ඔය තාක්ෂණික ක්‍රමවේද ළමයි දන්නවනේ. නමුත් ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් පෙන්නවා ඔන්ලයින් සිටී නම් ඔහු හෝ ඇය ඒ වෙලාවෙම සම්බන්ධ කරගැනීමේ හැකියාව ඇත. එමින් මරණ අපි පෞද්ගලික වත්විඳි සංවේදන අවස්ථාවනේ පියා එතර ඉන්න එක. එතර සිටින පියා ඔන්ලයින් සිටී නම් ඒ වෙලාවෙම පියාට වීඩියෝ ඇමතුමක් ලබා ගැනීමට හැකිවීම ඒ අනුව පියා සමග නිරන්තරව සාකච්ඡා කිරීමට හැකිවීම කියලා ඔන්න ඒ කරුණත් ඉවරයි. ඊට පස්සේ මම හදිසිය දැන් මේක ලකුණු 12ක් නැතුව 16කට આવොත් ඔයගොල්ලෝ අමාරු වෙටිනවනේ මම වැඩි කියලා දෙන්නේ නැහැ මම නිකන් කියන්න. මම ඒකට දාගත්ත හතරවෙනි කරුණ විදියට අදිපාඨනීයත්වය කියලා. අදිපාඨනීයත්වය කියලා කියන්නේ ලින්ක් එකකින් ලින්ක් එකකට මාරු වීමට ඇති හැකියාව. කියන්නේ පටිතයකින් පටිතයකට මාරු වීමට ඇති හැකියාව තමයි ප්‍රති අදිපාඨනීයත්වය කියන්නේ පටිතයකින් පටිතය. කියන්නේ දැන් මම ලින්ක් එකක් මම වෙබ් එකකට ගිහිල්ලා ලින්ක් එකක් තියෙනවා www කියලා මොනවා හරි මම සර්ච් කරනවා කියමුකෝ බුද්ධිසම් ගැන මං මොනහරි ලින්ක් එකක් ටච් කරනවා. ටච් කරාම ගොඩාක් ඒව ලිපියක් ඇවිල්ලා යටින් තව ලින්ක් එකක් තියෙනවා. මං ඒකට ගිහිල්ලා ආයි ඒක ටච් කරනවා. ආයි වෙන ආටිකල් එකකට යනවා ඒක යටින් තව තියෙනවා. ඔහොම ඔහොම මට ලින්ක් එකකට මාරු වෙවි ගොඩ දේවල් ගැන විස්තර හොයාගන්න පුළුවන්. අපි නොහිතන අන්තිම ලින්ක් ගොඩකට ගිහිල්ලා අපිම හොයන්න ඕනේ ඒගොල්ලෝ අපි කැමති ඒවා ලින්ක් එවනවා අපිට. ඒකට කියනවා පුතේ අදිපාඨනීයත්වය කියලා. ලින්ක් එකකින් ලින්ක් එකකට මාරු වීමට ඇති හැකියාව. අපි බලමුකෝ අපි අත්‍යත්‍ය සංනිවේදනයේක ලක්ෂණයක් විදිහට කොහොමද අත්දින්නේ කියලා. මම මෙහෙම කියන්නම්කෝ සංනිවේදනයේදී අදිපාඨනීයත්වය anu පටිතයකින් පටිතයකට ගමන් කළ හැකිවීමයි. එනම් ලින්ක් එකකින් ලින්ක් එකකට මාරු වීමට හැකිවීමයි. ඒ අත්‍යත්‍ය සංනිවේදනයේ විශේෂ ලක්ෂණයක් මෙන්ම වාසියක් වේ. උදාහරණයක් ලෙස උසස් පෙළ ප්‍රතිඵල ලේඛනයේ ස්ක්‍රීන්ෂොට් එකක් ගනිමින් එතර සිටින පියාට වෙත යැවීමට අමතරව පියාට විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ලින්ක් එකද යැවීමට කටයුතු කිරීම. එතකොට මොකද කරන්නේ පියා? පියා ඒ ලින්ක් එක ටච් කරලා පුතාගේ විභාග අංක දාලා බලනවා. පුතා කියන්නේ මම යවපු විභාග ප්‍රතිඵලයේ අමතක කරලා තාත්තට පුළුවන් ගිහිල්ලා බලන්න. ඒක බලලා තාත්තට පුළුවන් ගිය පරණ එකකුත් බලන්න පුළුවන්. හෙරුණා. අන්නේ ඒක තමයි අදිපාඨණියත්. ඒකත් ලොකු වාසියක්. ඒක දැන් අපි දන්නේ නැහැ ඉස්සර ඥාතියෝ අපිට විභාගයේ ප්‍රතිඵල කියනවා. ඒ නවයයි. සාමාන්‍ය ප්‍රතිඵල ඒ නවයයි පුතාට ඒ නවයයි. ඉතින් අපි දන්නවද ඒ නවයද කියලා? ශිෂ්‍යත්වේ පාස්.
ශිෂ්‍යත්වය පාස් කරගෙන මොකද අපි ගිහිල්ලා විභාග ප්‍රතිඵලය බලන්න. දැන් එහෙම නෙවෙයි. අපිට ඉස්කෝලේ දරුවෙක් ගුණත් ඩෙන්ටි කාඩ් නම්බර කිල්ල ගත්තනම් කොහොමහරි හොයාගත්තනම් විභාගෙට යන්න කලින් අපිට පුළුවන් ගිහිල්ලා ප්‍රතිඵල ලේඛනය බලන්න නේද? ඉතින් ඒ ඔක්කොම අත්‍යත්‍ය සංනිවේදනයේ වාසි තමයි පුතේ. ඒ වෙබ් අඩවිකට ගිහින් බලන එක නේ ඒක අත්‍යත්‍ය සංනිවේදනයේ වාසියක්. ඒක අවශ්‍යයක් වෙන්නත් පුළුවන්. දැන් දානවා විභාග දෙපාර්තමේන්තුවේ එහෙම අනුන්ගේ බලන්නත් එපා කියලා එහෙම නිකන් පොඩි වෝනින් එකක් දීලා තියෙනවා මම දැක්කා. නමුත් අපිට පුළුවන් ඉස්සර නම් අදාළ කෙනා කියනකම් ඉන්න ඕනේ. දැන් අපිට අදාළ කෙනාගේ ඩීටේල් තියෙනවා නම් අපිට ගිහින් බලා ගන්න පුළුවන් බොරු කියනද නැද්ද කියලා හොයන්න පුළුවන්. ඥාතින් එහෙම හරියට කරනවා. ඒ නිසා විභාග අංකයන් කාටවත් දෙන්න එපා හොඳ විභාගෙදි. ඊට පස්සේ ඔයාට ඕනේ නැත්තම් බලන අය බලන ඕනේ නැති අය බලාගනි විභාග ප්‍රතිඵල. හරි. ඉතින් මං හිතනවා අද දවසේ මේ ප්‍රශ්නය මම කරලා ඉවරයි. ලකුණු 12ක ප්‍රශ්නයක් පුතාලා ඉතින් පරිස්සමෙන් මේවා ලියන්න උත්සාහ කරන්න. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට යම් දැනුමක් මේකෙන් ලැබෙන්න ඇති කියලා. තවත් දවසක මං ඉන්නම් විභාග ප්‍රශ්නයකට සූදානම් වෙලා. ඉතින් ඉතාම මහන්සියෙන් පාඩම් කරන්නේ මේක ලේසි පාසු දෙයක් නෙවෙයි. මේක ඉතාම පහසු දෙයක් කරගන්න ඕනේ. ඔබේ කැපවීම තමයි අවශ්‍ය. කැපවීම ඔයගලට නැහැ කියලා මම 90%ක්ම කියනවා. කැපවීම නැත. ඒක නිසා කරුණා කළා දරුවනේ ඒ කැපවීම ගන්න. තමන්ට තමන් ආදරය කරන්න. තමන්ට වෙන කවුරුත් ආදරේ නැහැ. තමන්ට ආදරේ වෙන්න ඕනේ තමන්. තමන්ට ආදරේ නැහැ. තමන්ට ආදරේ තමන්ගේ දෙමව්පියෝ විතරයි මේ වෙලාවේ. ඔයාලා ඔයාලට ආදරේ නැහැ. ආදරේ කරන්න පටන් ගන්න. පටන් ගන්න තමන්ගේ විභාග ජයග්‍රහණය ඔයාලා විසින්ම හොයාගෙන යන්න ඕන කියලා මම යෝජනා කරනවා. ඉතින් ආදරණීය දරුවන්ට සුබ දවසක් සහ ජයග්‍රාහී හෙට දිනක් ප්‍රාර්ථනා කරමින් මම අදට ඔබෙන් සමුගන්නම්. ආයුබෝවන්.